ගරු කථානායකතුමනි, මම මේ අවුරුද්දේ මාර්තු 21 9 වෙනි මාසේ 19 වෙනිදා, 10 වෙනි මාසේ 4 වෙනිදා, 10 වෙනි මාසේ 18 වෙනිදා, 11 වෙනි මාසේ 30 වෙනිදා, 11 වෙනි මාසේ 24 වෙනිදා, 12 වෙනි මාසේ 6 වෙනිදා, 12 වෙනි මාසේ 8 වෙනිදා. ප්‍රශ්න 8ක් අහලා තියෙනවා. දැන් අද අවසාන දිනේ. ඒකට උත්තර නැහැ. මේ 8ටම උත්තර නැහැ. ඒක පළවෙනි කාරණාව. ඊළඟ කාරණාව ගරු කථානායකතුමනි, ඊයේ දිනේ විදුලි බල පිළිබඳව, විදුලි මිල වැඩි කිරීම පිළිබඳව මම අහපු ප්‍රශ්නයකට ඒකේ උත්තරය විදුලි බල ඇමතිතුමා ලේකම් කාර්යාලය ලැටෙව්වයි කියලා කුලරත්න මහත්මයාත් ලේකම්තුමත් නියෝජ්‍ය ලේකම්තුමත් සහතික කරයි මේ සභාවේ කිව්වා. ඒක අමු පට්ටපල් බොරුවක්. එතකොට එහෙම බොරු කියන්න බෑනේ මේක ඇතුලේ. ඒ නිසා මං අහන්න කැමති ඔබතුමාගෙන් පළමුවෙන්ම මගේ මේ ප්‍රශ්න වලට කවදාද උත්තර ලැබෙන්නේ? ප්‍රශ්න 8ක් ඔක්කොම මගේ අරලා තියෙනවා. කරුණාකරලා ඔබතුමා උපදෙස් දෙන්න ඊළඟ සැසිවාරයේ පළවෙනි දවසේම මේවට එහෙම නැත්නම් පළවෙනි සතියේම උත්තර ලබා දෙන්න කියලා. ඒ වගේම ඔබතුමා මේ බොහොම කාරුණික වෙලා මට අවස්ථාවක් දුන්නා මේ කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. පළවෙනි කාරණාව තමයි ඇත්තටම රජයට ප්‍රශංසා කිරීමක්. කැබිනට් මණ්ඩලය තීන්දුව කළා තිබෙනවා පුද්ගලින් 3 දෙනෙකුගේ කොමිසමකින් ඇත්ත වශයෙන්ම එඩ්වඩ් හෙන්රි පේඩ්‍රිස් ඝාතනය. මේ රට ඒ පරදේශක්කාරින්ගේ අධිරාජ්‍යවාදී පාලනයට යටත්ව තිබුණු කාලේ ඒ පේඩ්‍රිස් ඝාතනය ඇත්ත වශයෙන්ම ඒක මහා නිඳිත නීච ම්ලේච්ඡ ක්‍රියාවක්. ඒක පිළිබඳව හොයලා බලන්න කැබිනට් එක කමිටුවක් පත් කළා දිනවා. ඒකට මම ප්‍රශංසා කරනවා. මම යෝජනා කරනවා ඒ වගේම අර පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ඒ අහිංසක මිනිසුන්ගේ ඝාතනයේ සුළුමුළු හොයන්නටත් ඒ වගේම ලසන්ත වික්‍රමතුංග, රිචඩ් ඩි සොයිසා, ජෝසෆ් පරරාජසිංහම්, රවි රාජ්, මහේශ්වරන් ඒ වගේම සාගරිකා ගෝමස්ද, ප්‍රේමකීර්ති දයාලිස්ද මේ හැම ඝාතනයක් පිළිබඳව ඒ වගේම අරුණ ජීවිත රාශියක් අහිමි වුණා ඒ හැම ඝාතනයක් පිළිබඳවම ඔය උනන්දුවම දක්වලා කමිටුපත් කරලා මේ ඝාතන පිළිබඳව සොයා බලන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.